හඟල්ල පොලිස් අසමේ ජල්තර රජයේ නිවාස සංකීර්ණයේ පුද්ගලයෙක් විසින් දරුවන් දෙදෙනෙකු කාමරයක් තුල සිට කරගෙන ඔහු ජීවත් බෝම්බයක් අතතිව ඉන්නවා කියලා හඟල්ල පොලිස් ස්ථානයට තොරතුරක් ලැබිලා තිබුණා ඊයේ සවස් කාලේ. පොලිසිය මේ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වුණා පියෙක් විසින් ඔහුගේ වයස අවුරුදු 10ක් වන දියණියත් වයස අවුරුදු 2කට ආසන්න පිරිමි දරුවාත් කාමරයක් තුලට අරගෙන ඔහු බාරේ තියාගෙන ජීවත් බෝම්බයක් අතතිව ඒ පුපුරා ගන්නට සූදානම් වෙනවා. බිරිඳත් මේ ආකාරයටම ඔහුගේ ග්‍රහණයට ගන්න තමයි උත්සාහ කළා තියෙනවා. නමුත් බිරිඳ ඒ ග්‍රහණයෙන් මිදිලා පලා ගිහිලා තියෙනවා. බිරිඳ නැවත නිවසට එනතුරු මේ දරුවන් දෙදෙනා ග්‍රහණයට අරගෙන යමක් තමයි කරලා තිබුණේ. ඉතින් මේ සම්බන්ධයෙන් පොලිසිය මේ සැකකරුත් එක්ක නිරන්තරයෙන්ම කතා කරලා මේ දරුවන් දෙදෙනාගේ ජීවිතයට හානියක් නොකරන්න කියන ඉල්ලීම නිරන්තරයෙන්ම සිදු කරා. මොකද ඔහු අතේ තිබුණේ මේ ජීවත් බෝම්බේ පින් එක ගලවලා ඉවත් කළායි තිබුණේ. මොකද අතින් අතෑරුණා නම් ඒ බෝම්බේ අනිවාර්යයෙන්ම පුපුරනවා. ඉන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ස්ථානයට ආවා. මේ පුද්ගලයාත් එක්ක සාකච්ඡා කරා. අද අලුයම 3:30 වෙනතුරු. නමුත් ඔහු ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. පොලිස් විශේෂ කාර්ය බලකාය සුවිශේෂී මෙහෙයුමක් කරලා මේ පුද්ගලයාගෙන් මේ දරුවන් දෙදෙනාව බේරගත්තා. ඒ වගේම ඒ අතතිව තිබු බෝම්බය පිපිරෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂිතව උන් ගහණයට ගත්තා. මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන කරනවා. මොකද සැකකරුවත් අරගෙන ගත්තා. දරුවන් දෙදෙනා රෝහල්ගත කරා. මේ වන විට විමර්ශන කටයුතු හංගල්ල පොලිස් ස්ථානය මගින් ආරම්භ කළා ක්‍රියාත්මක වෙනවා. මේ අතර අපරාධයකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 16 වන දින මෝදර පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුවයි මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 2 දෙනෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ මෝදර වෙරළ තීරයේදී රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී මෝදර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 23 හා 24 යන වයස්වල පසුවන කිඹුලා ඇල බ්ලූ මැන්ඩල් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. මෙම අපරාධය සම්බන්ධව මෝදර වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 300ක් තිබී ඇති අතර එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු තාවකාලිකව පදිංචිව සිටි රාගම ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබූ T56 ගිනි අවියක්, පතරුම් ගැබ් 2ක්, T56 වර්ගයේ පතරුම් 265ක්, මිලිග්‍රෑම් 9 වර්ගයේ පතරුම් 23ක් හා යතුරුපැදි 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.